ඉතින් යාළුවනේ මම ඔයාලට අද මේ කෙටි වීඩියෝ එකකින් දැනුදීමක් කරන්න ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මම හිතන්නේ ඔයාලා මේ කන්නේ සඳහා බිම් සකස් කරලා හොඳ බිත්තර වී හොයාගෙන වපුරලා ඇති. වපුරයෙන් පස්සේ අස්වැන්නට ඉතාම බලපාන දෙයක් තමයි වල් පැලැටි වලින් සිදුවෙන ගොයමට සිදුවෙන හානිය. මේ වල් පැලැටි අපි ඇත්තම කියනවා නම් හිතට ගන්න ඕනේ මොකද්ද ඒ මුලින්ම මේ වල් පැලෑටි අපි මර්ධනය කරගත්තේ නැත්නම් අපි අස්වැන්න සම්පූර්ණයෙන්ම පහළ බහින්න හේතුවක් වෙනවා. ඒත් වශයෙන් මේ කියනවා අපි හැමෝම වල් පැල මර්ධනය කිරීම සඳහා උනන්දුවක් දක්වන්න ඕනේ. තවත් දෙයක් කියන්නම් මම හිතන්නේ මේ හැමෝම ගුයියෝ කියන්න අවශ්‍ය නැහැ. ඒ ගුයිය හැමෝම වල් මර්ධනය කිරීම සඳහා වල් නාශක යොදනවා. නමුත් ඒ ක්‍රමානුකූලව යොදවන්නේ නැහැ. ඒ ක්‍රමානුකූලව ඒ වල් නාශක යොදුවොත් සම්පූර්ණයෙන්ම අපේ වගාබිමින් සම්පූර්ණයෙන් මේ වල් පැලැටි තුරන් වී යන ඇති. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ දැනුවත් කරන්න යන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මගින් මම ඔය වල් නාශක බෙදාහරණ කම්පැනිට හෝ වල් නාශක නාමය පිළිබඳව දැනුවත් කිරීම හෝ ප්‍රචාරණයක් කරන්න අදහසින් නෙමෙයි මේ ඉන්නේ. නමුත් මේ වගේ වල් මර්ධනය සඳහා මේ වගේ වල් නාශක යොදා ගැනීම සඳහා වෙළඳපොළියද තියෙනවා, වර්ණාශක ගොඩක් තියෙනවා. ඒකින් වල් පැලැටි මර්ධන කිරීම සඳහා භාවිත කරන කොටස තමයි මම මේ අද ඉදිරිපත් කරන්නේ. තවත් හුඟක් වල් මර්ධන සඳහා පාවිච්චි කරන වර්ණාශක වෙළඳපොළිය තියෙනවා. ඉතින් යාළුවනේ මේ උඩින් පෙන්වන ඉතලින් පෙන්වන්නේ වර්ණාශක හැම බෝතලයකම ගහලා තියෙනවා ඒ කේත අංකය. අනිවාර්යයෙන් මේ කේතාංකය ඔයාලගේ ඊතර ගන්න ඕනේ. ඔය කේතාංකය අනුව තමයි අපි ඉස්සරහට නිවැරදි ක්‍රමයට වර්ණාශක යොදවන්න හදන්නේ. මේ පෙන්නන වර්ණාශක බෝතලේ කේතාංකයක් තියෙනවා A ධන B කියලා. ඒක අපි එකපාර කෙදුව කිමුකෝ. ලබන පාර A ධන B කියන එක අපි යොදවන්න හොඳ නැහැ. මොකද්ද? ඒ මේකෙන් කලින් වුණු ඒ වල් මර්ධනේ දෙවෙනි පාට අපි යොදනකොට 100%ක්ම බලාපොරොත්තු වෙන්න බෑ වල් මර්ධනයක් වෙයි කියලා. මේ වර්ණාශකය වපුරලා දින 15 ඉඳලා 21 දක්වා යොදවන්න පුළුවන් මේ පෙන්වන එක. මේ තියෙන්නේ තවත් වර්ණාශකයක්. ඒක නමින් මම සඳහන් කරන්නේ මේකෙත් කේත අංකයක් තියෙනවා. ඒ කේත අංකය තමයි F4-C2. මේකත් වපුරලා දින 9 ඉඳලා 13 දක්වා යොදවන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපිට පුළුවන් අපි ගිය කන්නේ මොකද්ද වල් මර්ධනය සඳහා යොදවපු වර්ණාශකය කියලා මතක තියාගන්න. ඒකේ කේත අංකෙත් මතක තියාගන්න. ඒ අනිත් කන්නට යොදවනකොට ඒ කේත අංකය ගන්න නැතුව වෙනත් කේත අංකයක් අපිට සහිත බෝතලයක් අරගෙන අපිට සීසෙට යොදවන්න පුළුවන්. එතකොට 100%ක්ම වල් මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ තවත් එක කේත අංකයක් වෙනස් වුණු වර්ණාශක බෝතලයක්. ඒකේ කේත අංකය C2-K3. පැහැදිලිව බලන්න පුළුවන් ඒ පැහැදිලිවම ගහලා තියෙනවා ටෙස්ට් එක පාරක් ඉදුවට පස්සේ අනිත් පාර යොදන්න එපා කියලා. මේක A-B කියන වර්ණාශක જાතියක්. මේක වපුරලා දින 10යි 17ක් අතරක යෙදුවොත් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වෙළඳපොළේ තියෙන වර්ණාශක කීපයක් අරන් මම මේ පැහැදිලි කරන්නේ ඔයාලා වෙනද වගේ මේසරේ ගිහිල්ලා වර්ණාශක බෝතලයක් ඒ කඩින් දෙන එකක් අරගෙන ඇවිල්ලා ඉබාගාතේ ගහන්න යන්න එපා. මේ පැහැදිලිව මතක තියාගන්න ඕනේ ගිය කන්නට ඔයා මොකද්ද මේ කුඹරට යොදවපු වර්ණාශකය කියලා. එහෙම යොදවපු වර්ණාශකය මගහැරලා වෙනත් කීතයක් අංකයක් තියෙන වර්ණාශකයක් යොදවන්නේ තමයි සුදුසුම. හේතුව එකම කීත අංක තියෙන වර්ණාශක දිගින් දිගටම කන්නේ කන්නට අපි ඒ කීත අංක වෙනස් කරනත් එක දිගට භාවිත කරන ආවෝ ඒ කුඹුර වල තියෙන වල් පැලැටි වර්ණාශකයට හුරු වෙනවා. එතකොට මැරෙන්නේ නැහැ. මේ වර්ණාශකයේ කීත අංකේ 1 කියලා සටහන් කරලා තියෙනවා. ඒකත් වපුරලා දින 20 සිට 30 දක්වා ගහන්න පුළුවන්. ඉතින් ගොවි මහදනේ අපි පොඩ්ඩක් මේ වගේ වර්ණාශක ගන්නකොට අපි පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද අපි මාංශීලා කරන ගොවිතනේ අත්‍යවශ්‍යම තැන තමයි වල් මර්ධනය කියන්නේ. ඒ වල් මර්ධන අවස්ථාවේදී මේක පොඩ්ඩක් හිතට අරගෙන ඒ බෝතලේ අතට අරගෙන පොඩ්ඩක් බලන්න ඉපරම් කරලා. එතකොට කොහොම හරි ඒ කන්නේ වගා කරන උඹරෙන් හොඳ අස්වැන්නක් අරගෙන ගොඩ යන්න පුළුවන් කියලා මේ
මම්මේ කියන්නේ මම රාජකාරීන අවස්ථාවලදී බතලකොට විපරිසන මැදිසරන්ට ගිහිල්ලා ඔය දේශන ශාලාව ඇතුලේ ඔය නිලධාරීන් පුන පුනාම කියනවා මේක මෙහෙම කරන්න කියලා ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ කියන එක පොඩක සමහර විතර ගන්න නමුත් ඒක තමයි ඇත්ත මේ විදිහට ඉදිරි කන්නේදී ඔයාලා වගා කරලා බැලුවොත් ඇත්තටම කියනවා නම් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් එක සැරේකට දෙකට කරලා බලන්න ප්‍රතිපලයේ අනිවාර්යෙන් උසස් ප්‍රතිපලයක් ගන්න පුළුවන් කියලා මම මේ කියන්නේ ඒ නිසා ඊට පස්සේ කඩේට ගිහිල්ලා ওই දෙන බෝතලයක් අරන් එන්න එපා පරීක්ෂා කරන්න හොඳට පරීක්ෂා කරන්න මොකද කියලා පරීක්ෂා කරලා කීතන් ගියා බලලා ඔයාලා තීරණය කරන්න මේ වගාවට මේක යොදන්න ඕනේ කියලා